शुभ दवसक वेवा प्रिय असानिनी में पांसे ने वेद दिन पता ओबवत गिनेन हास कमे वचने आई अद जूनी मासे विसी अट्वेनिदा विस्साय विसितुने वर्षे जेसुस क्रिसुस वांसे गे उतुमू नामेन ममोबट पलमू आसरी गिनेनो प्रियादर दर्विनी अद जीवने कैम शुद्धो लूक पलविनी परिच्छेदे तिस एक्वेनी सहा तिस पस्वेनी वगंतियन अपि मिनहि करंट यानो අපේ තේමාව මේ මාසේ පුත්‍රයන් වහන්සේගේ ධර්මය. අපි ඇවිත් තිබෙනවා යම් ස්ථානයකට, ඒ කියන්නේ දිවස් වාක්‍ය. මේ කන්‍යාවක් තුලින් දරුවෙකු බිහිවීම කියන මාතෘකාව යටතේ තමයි අපි දැන් ඒ දිවස් වාක්‍ය කීයක් කිව්වද, කොහොමද කිව්වේ, කාටද කිව්වේ කියන එක තමයි අපි දැන් මෙනෙහි කරමින් පවතින්නේ. අපි යෙසායට කියපු යෙසායා තුලින් කියපු දිවස් වාක්‍ය දෙක අපි මෙනෙහි කරා. ඊය දවසේ අපි මීකා කියපු දේ මෙනෙහි කරා. අද අපි කතා කරන්නට යනවා දේව දූතයා කොයි විදියටද මරියා සමග කතා කරලා මොනවද කිව්වේ, කොයි විදියටද සාකච්ඡාව ගියේ කියලා. බයිබලේ කියනවා බලව නුඹ ගර්භණීයව පුත්‍රයෙකු වදන්නීය, උන්වහන්සේට ජේසුස් යන නාමය තබාපන්න කියලා. දැන් මේ කතා කරන්නේ දේව දූතයා. කතා කරන්නේ කාටද? මරියතුමීට කතා කරන්නේ. මරියතුමීට කියනවා නුඹ ගර්භණීය වෙන්න යනවා, පුත්‍රයෙකු වදන්න යනවා. ඉතින් මෙතනදී නොඅනුමානව මරියතුමී ප්‍රශ්න කරනවා. ඒකට හේතුව ඇයට ස්වාම පුරුෂයෙක් නැහැ, ඈ පිරිමියෙක්ව හඳුනාගෙන නැහැ. ඒ නිසා ඈ ප්‍රශ්න කරපුවාම ඒ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් තමයි 35 වෙනි වගන්තිය දැන් අපි මෙනෙහි කරන්නේ. දේවදූතයා ඈට උත්තර දෙමින් කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක. ඉතින් පිළිතුර ඒකයි. පිළිතුර කොහොමද මේක වෙන්න යන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙන්නේ. මහෞත්තමයන්න්ගේ අනුභවයද නුඹ වසා ගන්නට යනවා. ඉතින් මේ මහෞත්තමයන්න්ගේ අනුභවයෙන් තමයි වසා ගන්නට යනවා. ඒක වසා ගත්තාම තමන්ට තියෙන බලයට වඩා ඒ බලය අපතුල ක්‍රියා කරන්නට යනවා. ඉතින් අන්න එහෙමයි වෙන්න යන්නේ. සිද්ධිය කොහොමද වෙන්න යන්නේ කියලා මේ දේව දූතයා පැහැදිලි කර දෙනවා මරියතුමීට. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය. ඉතින් ශුද්ධයි, පාපයක් නැතුව කන්‍යාවක් තුළින් දරුවෙක් ඉපදෙන්න යනවා. මේක හාස්කමක්. ඉතින් මේක මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා දේවදූතයා ප්‍රකාශ කරනවා. මේ ශුද්ධය දෙවියන් වහන්සේගේ පුත්‍රාණෝයයි කියන ලබන්නේ. ඉතින් මේවා දෙවියන් වහන්සේම සැලසුම් කරලා දෙවියන් වහන්සේම ජේසුස් යන නාමය තබන්න කියලා, ඒ වගේම පුත්‍රාණෝයයි නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රාණෝයයි කියලා ප්‍රකාශ කරනවා. කොච්චර ලස්සන සත්‍යතාවයක්. දේවාශිර්වාදෙන් පිරි ශුභ දවසක් වේවා.